ලෝපුරා හින්දු බැතිමතුන් අද මහා ශිවරාත්‍රී දිනේ සමරනවා. හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලෝ බලවත්ම දෙවියන් තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනේ ලෙස සැලකින්නේ අද දිනයයි. ලොව බලවත්ම දෙවියා කවුද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන් මහා බ්‍රාහ්මයා සහ ශිව දෙවියන් අතර මතකතුමක් ඇතූ බව සඳහන්. ශිව දෙවිඳුන් මිහි කැපේ සිට අහස් කැප දක්වා ආලෝක කදම්බයක් විහිදුවමින් පැවසුවේ එහි දෙකලවර සොයාගන්නේ බලවත්ම දෙවියා බවයි. සූකර වෙස්කණෙමින් මිහි කැප හාරමින් ගිය විෂ්ණු දෙවිඳුන්ටත් හංස වෙස්කණෙමින් අහස් කැපට පියාසර කළ මහා බ්‍රාහ්මයාටත් දෙකලවර සොයා ගැනීමට නොහැකි වුණා. ඒ අනුව ලොව බලවත්ම දෙවියා බවට පත් වූයේ ශිව දෙවියන්. මහා ශිව රාත්‍රියේ දිනේ ලෙස සමරන්නේ ශිව දෙවියන් එහිදී එම ආලෝක කදම්බේ නිකුත් කළ නැකත උදාවන දිනයයි. මේ අනුව හින්දු බැතුමතුන් අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රී දිනය සමරනවා. මේ අතර මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. අධ්‍යතන අධිවේගී සමාජය විසින් ඇති කරනු ලබන මානසික ආතතිය නිසාම අන් කවරදාකටත් වඩා වත්මන් සමාජය අධ්‍යාත්මික සංහිඳියාව කෙරෙහි යොමු වෙමින් සිටින්නේ යයි පෙනී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ තම ප්‍රමුඛතම නිමැවුම්කරුවා ලෙස සලකන ශිව දෙවියන් උදෙසා රැය නිදිවරා උපවාස කරමින් භාවනා යෝගීව මහා ශිවරාත්‍රී දිනය සමරන හින්දු බැතිමතුන්ගේ ප්‍රාර්ථනා ඉටුවී ඔවුන්ගේ ජීවිත ගුණ යහපත් වේවා යයි ප්‍රාර්ථනා කරන බවයි. වාර්ගික ආගමික සංස්කෘතික විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනා ගැනීමට මහා ශිවරාත්‍රී දිනය සැමට ආලෝකයේ දිනයක් වේවායි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශ්වයට ජීවේ උදා කරන මානව ජීවිතය සමෘද්ධිමත් කරන ශිව දෙවියන්ට වඩාත් ප්‍රිය වූ මෙම රාත්‍රියේදී සාමූහිකව සහ එකමුතුව උපවාස ශීලය රකිමින් වත්පිළිවෙත් ඉටු කිරීමෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදාවන බවද අග්‍රමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්.